මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයටපත් කළා ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණේ තියන්න ඉඩක් තියෙනවා. එම උත්සාහයක් තියෙනවා. ගැසට්ටුවකුත් ගහලා තියෙන්නේ සමහර විට 22 වෙනිදා මේ ගැසට්ටුව එළියට එන්නත් පුළුවන් කියලා. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබඩ මහත්මයා තමයි මේ ප්‍රකාශය අද ආන්දෝලනාත්මක විදිහට රටට එළි කරේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා. ඇත්තටම මොකද්ද මේ කතන්දරේ? ජනාධිපති වර්ණය තමයි නියමාකාරයට ව්‍යවස්ථානුකූලව පවත්වන්න නියමිත වෙලා තිබෙන්නේ. හැබැයි වර්තමාන ජනාධිපතිතුමා අද වෙනකම්ම සුධර්ම ප්‍රකාශයටපත් කළා නැහැ මම අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙනවා කියලා. ඒ වගේම එතුමාගේ සංවිධාන කටයුතු කරන කණ්ඩායම් ප්‍රකාශයටපත් කරනවා එතුමා ඉල්ලනවා කියන කාරණාව. ඒ වගේම නිර්පාක්ෂික අපේක්ෂකෙක් විදිහට තමයි එතුමා ඉන්නේ කියන කාරණාව පිළිබඳවත් සාකච්ඡා වෙනවා. මම මේ ඉදිරිපත් කරපු කාරණාව නිකන් හිතලුවක් නෙමෙයි. ඒක යථාර්ථයක් වීමේ සම්භාවිතාව සහිත දෙයක්. ඒක ව්‍යවස්ථානුකූලව වැරද්දක් නැද්ද? ව්‍යවස්ථානුකූල කිසි වැරද්දක් නැහැ. ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිතුමාට බලය පැවරලා තිබෙනවා. ව්‍යවස්ථාව තිබෙනවා අවුරුදු දෙකහමාරක් යනතෙක් විසිරවන්න බෑ කියලා. හැබැයි අවුරුදු දෙකහමාර සම්පූර්ණ පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ මතේ නොවිසා ඕනි අවස්ථාවක විසිරන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවද නිකන් මේක දේශපාලන සම්දර්ශනයකට කියව කතන්දරයක්? අනිවාර්යෙන් ජනාධිපතිවරණේ තියෙනවා. ඒ තියෙන්නේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් පළවෙනි සතියේ තියන්න ඕන. මොකද ඔක්තෝබර් 17 වෙනකොට මේ රටේ ජනාධිපතිවරණ නීත්‍යානුකූල අඳුකම ව්‍යවස්ථාවනු තියන්න ඕන. දැන් ඔය අතරතුර පාර්ලිමේන්තුව විසිරවල කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙන දැන් වෙලාවක් නැහැ. දිනව කවනු ගත්තාම මේක වෙන්න බැහැනේ. එහෙනම් ওই දෙකම එකට තියන්න ඕනේ. එහෙම කරන්න ප්‍රතිපාදනත් නැහැ. මොකද පසුගිය අයවැයෙන් මුදල් වෙන් කරේ ජනාධිපතිවරණයට. ඒ නිසා මුලින්ම අපිට තියන්න වෙන්නේ ජනාධිපතිවරණේ. ජනාධිපතිවරණය තියෙනවා. ඒ කිසිම අවිශ්වාසයක් නැහැ. පොහොට්ටුව හැටියට ආණ්ඩු පක්ෂය හැටියට යම් තීරණයක් කරන් තියෙනවද ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා? එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ එතුමාගෙන් ඉල්ලලා තියෙනවා ඔබතුමා අවුරුදු දෙකකට කලින් තිබුණු රට අද මේ තත්ත්වයට ගෙනල්ලා සම්පූර්ණ සංවර්ධනයේ මාවතට ගෙනල්ලා ජනතාවට බලාපොරොත්තු ඇති කරලා තියෙනවා. ඔබතුමා දැන් පැත්තකට එන්න බෑ. අනිවාර්යෙන් ඉල්ලන්න ඕන කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා එතුමා සෑම දිනාම නියෝජනය කරන අපේක්ෂකයෙක් හැටියට තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ස්ථිරවම කියන්න පුළුවන් අලියා ලකුණෙන්වත් පොහොට්ටුව ලකුණෙන්වත් නෙමෙයි වෙනත් ලකුණකින් ජනාධිපති වරණයට ඉදිරිපත් වෙයි. ඔබතුමාලා අපේ ගාමී සමාජවාදී පක්ෂයේ වගේම අනිත් පැත්තෙන් ඔබතුමාලගේ එක සමගාමී වන ඊළඟ කොටස තමයි ජනතා වික්ති පෙරමුණ. අද ජාතික ජන බලවේගයේ හැටියට ඔබතුමාලගේ පක්ෂ දෙක අතර යම් එකඟතාවයක් තියෙනවද ඉදිරි ජනාධිපති වරණය වෙනුවෙන්? මොකද ඔබතුමාලා දේශපාලන වශයෙන් එහෙම එකඟතාවයක් නැහැ. එකඟතාවයක් හදාගන්නත් බෑ. මොකද සාහිත්‍යමය වශයෙන්ම කිව්වනේ මේ වැල්පාලම ඉතුරු ටික කියන එක තමයි කරන්න කියලා. ජාතික ජන බලවේගය කියලා කියන්නේ එක්තරා ආකාරයක වමෙන් දකුණට ගහගෙන යන ව්‍යාපාරයක් විදිහට තමයි අපි දකින්නේ. මේකට හිටපු කට්ටියනේ වමෙන් දකුණට යන තත්ත්වයක් ජාතික ජනබලවේගය තුල නිර්මාණය වෙලා කියලා කොහොමද ඔබතුමා එහෙම නිර්වචනයක් කරන්නේ? මේ වැඩ වර්ජන වලට එරෙහිව කරපු ප්‍රකාශය. මම හිතන්නේ මේ ධනේශ්වර පක්ෂවල ඉන්න හම්බඩ වෘත්ති සමිති නායකයෝ ඒගොල්ලොවත් මම හිතන්නේ ඉතිහාසයේ ඌවගේ ප්‍රකාශනිකුත් කළේ නැහැ. වැඩ වර්ජන අල කරන්න එක එකව කරලා තියෙනවා. නමුත් මේක ඇවිල්ලා කෙලින්ම මේ අපේ කවුරුහරි ජනාධිපතිතුමනි කියලා වැඩ වර්ජන නෑ කිව්වා. මෙතන ගුරුවරු සහ අනිත් ඔක්කොම පාරට ගිනල්ලා පාරට ගිනා මේගොල්ලෝ මේ සතියක් ඇතුළත පහළ වෙච්ච ඥානයක් මේක ජුලි 26 වෙනිදානේ මේ ස්ට්‍රයික් එක කරේ ගුරුවරු කොළඹට ආවේ. ඉතින් ඒ ඇවිල්ලා ඒගොල්ලෝ පෙරටුගාමී පක්ෂයේ සම්බන්ධයි. අපිත් සම්බන්ධයි. අපි ඔක්කොමලා ඉන්නේ ඒකාබද්ධ සංධාරණය තමයි එක්කරේ. ඒ නිසානේ මේ පාවාදීමත් එක්ක අපිට දැන් ප්‍රශ්නයක් කියලා දෙන ගුරු විශ්සර මොකද්ද මේ කරන්න කියලා. ඒ විතර නෙමෙයි සංවර ලිඩාරින්ගේ සටනක් තිබුණා. අතර මේවා ජයග්‍රහණය කරන්න පුළුවන් කමකුත් තිබුණා. ඉතින් ඒ ඔක්කොම තියෙද්දි ඒ ඔක්කොම අතහැරලා මේ විශාල පාවාදීමක් කළා තියෙනවා. ඒ නිසා ඒ දේශපාලන හැසිරීම ගත්තට පස්සේ අපි අතර තියෙන දේශපාලන පරස්පරය නැත්තම් ඒ පරතරය එන්නේ වැඩි වෙනවා මිසක් ඒවා අඩු වෙන දේවල් නෙමෙයි. ලබන සතියේ බදාදා දා විතර වෙනකොට මැතිවරණ කොමසාරිස්තුමා දැනුම් දීමක් කරයි. මෙන්න මේ දවසේ නාම යෝජනා මේ දවසේ ඡන්දේ කියලා. ඡන්දයක් තියෙනකම්ම අපේ ගොඩ වැඩි අපේ ගොඩ වැඩි කියන්න පුළුවන්. හැබැයි ඡන්දේ දවසේට පහුවෙන්ද වෙනකොට ඒ ගොඩවල් ඔක්කොම බලාගත්ත හැකි. ඒක නිසා අපි කිසිම බයක් සැකක් නැහැ ඡන්දේ තියන්න කියලා එහෙම කියන්න. ඉතින් එහෙම කිව්වට අපි ඒක ගණන් ගන්න නැහැ. හැබැයි රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න අපි කටයුතු කරලා තියෙනවා. මේ පහුගිය අවුරුදු දෙක ඇතුළත අපි විශාල වැඩ කොටසක් කළා තියෙනවා. මේ ජනාධිපතිතුමා බලයට පත් වෙච්ච දවසේ ඉඳලා තමයි යම් වැඩ කොටසක් කරලා අපි ආණ්ඩුවක් හැටියට යමක් කරලා තියෙනවා.